ස්තුතියි අද උදෑසන මම පාලිමෙන්න්තුවේ කෝප් සභ කෝප් සභාව සාමාජිකෙක් මං අද මගේ කෝප් සභාවේ සාමාජිකතුවෙන් අස්වීමේ ලියුමන කතානයකතුමාට අද ගිහිල්ල බාධී ලතිනවා දැන් කෝප් සභාව කියල කියන්නේ කමිටියන් පබලික් න්ට්‍රයිස් නත රාජ්‍යයේ විවසාය පිළිබඳව සොයා බලන සභහවයි. මේක පිහිටුවලා දැන් අවුදුහලස් පහක්කතර වෙනවා කෝප් සභාව ම පාලිමේන්තුවට ආවේ දෙදස් දහයේ මම දෙදස් දහ ඉඳලා කෝප් සභාවේ සාමාජිකෙක් වෙලා ඉඳලා තිවා එක අතාවයි මගේ නම යෝජනා කලාවට මගේ බාර්ගත්තය නැත්තේ ඒ ඇවිල්ල බැඳුම් කර වංචාවක් තිීනවා කියලා කතාවක් තිබුුණ. ඒ වෙලාවේදී කෝප් එකන් ඒ විමස්සගෙන යනකොට එදා කෝප් සභාවවි සභාපති ඩියු ගුණස්සේ කර පැතිතුමා ඒ විමසගෙන යනකොට එක පාරිම පාලිමෙන්න්තු විසුරවා හැරයා ඉතිං ඒක පිළිබඳවත් තිබුණේ නැහැ කිසිම සාගච්ඡාවක් ඒ වගේම ස්ොයා බැලීමක් තිබුණන නැහැ. දැන් කෝප් එක වැදගත්කම ඇවිල්ල රජය රජයේ ආයතන තිනවා රජය වවසායන්තිනවා ඒවට රජයේ මුදල් යනවනං ඒව ගැන හොයල බලන්නත් ඒ මුදල් කොහොමද පරිහරණය කරන්නේ කොහොමදේ එයා එතන කළමනා කරණය කරන්නේඒ වගේ නීති ගතවම සිදු වෙනවද ඒ බැලීම තමයිඉති යිතිහාසිකව බලනවා බිගනන දෙපාර්තුමේන්තුවගෙන වාර්තාාවලින් ඒ ගණන් බලනව ඒ වගේ බලන කළමනාකරිත්ව ගැනත් හොයල බලනවා. එතකොට බලල ඉවරවෙලා ස්ථාවර නියෝගනුව පාලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවාෝප් කොමිටුවෙන්. දැමේ කෝප් කොමිටුවෙන්ක් මේ වාර්තවල් කීපයක්ම පාලිමේන්තුු ඉදිරිපත් කරලා තිනවා. පාලිමේතු ඉරිපත් කලාට පස්සේ තමයි ඒ හොයාගත්තේ දේවල් නිවැරදි කිරීම පිළි බඳව වැඩ පිළිවෙළවල් කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒ නිවැරදි කිරීම් සිදුවෙලා නැහැ එක තමයි ඇතරම තියන ගැටලුව ප්‍රශ්නය. පාල්ලිමේතුවට එක ැමීමෙන්. අපි යෝජනාවක් ගෙනාව ස්ථාවර නියෝගවල තියෙන්නේ කෝප් සභාවේ සෙවීම් පාලිමේන්තුවට භාර්ථාවක ඉදිරිපත් කරන්න ඕන කියලා. නමුත් ඇත්තටම ඒකෙන් එහට මොනවත් වෙලා නැහැ. ඉතින් අපි යෝජනාව ගෙනාවේ ස්ථාවර නියෝග වෙනස් කරන්න. කෝප් සභහාාව කෝප් කොමිටුව හමවෙලා දෙයක් විමසගෙන යනකොට ඒ අයට පැහැදිලි වුණොත් මෙතන අක්‍රමිතාාවයන්තිීනවා. දූෂණය තිනවා කාර්ලමනාකාරිීත්වය දුරල්ලතාවයන් තියෙනවා කියලා ඒ අයට බලේ තියන ඕනේ ඒ නිවැරදි කරන්න හරි තැනට කෙලින්ම යොමු කරන්න. හරිතැනොකක්ද සමහරඒවා සමහලාවට විමසන්න ඕනෙ නිසා විමසීමේ කාර්ය කරන රජේ ආයතන තිනවා එතන්ට ඒ යොමු කරන්න ඕනේ. නැත්තං දූෂණයක් වෙලා තියෙනව නං දෂණ විමර්ෂණ කොමිෂමට කෙලින්ම කෝප් සභාවෙන් එක යොමු කළ යුතුයි සිය බක් එකට එක යොමු කළ යුතුයි. නැත්තං අඩුවක් ඉනවනන් කෝප් සභාව තියෙන්න්න ඕන හැකියාව එක කෙලීම නීතිපති දෙපාර්තමේ ම බලයයක් නැහෝදන ඉදිරිපත් කල තියනව පසුගගේ කායේේදී. නමුත් මේ පවතින රජය ඒ සංශෝධන පිළි අරගෙන නැහැ. ඉති මොකක් අපිට එන්න පුළව නිගමනය ඇතටම අපිටතකට එන්න පුළල නිගමනය ඇවිල්ලා කෝප් කමිටුව ඒ දූෂණ වගේම වැරදි කළමනාකාරිත්වය ඒ වසාගන්න ක්‍රමයක් වෙලා තියෙනවන. කතා සාපපුුවක් වෙලා තියෙන්නේ. ක්‍රියාසාපුුවක් නෙමෙයි. මේක තමයි ඇත්තරම වෙලා තියෙන්නේ. ඉතිං ඒක නිවැරදිි කරන්න නෝන එක වෙනස් කරන්න නෝනේ එක වෙනස් කරලා නැහැ. ඊටවස්ස අපි දන්නවා ළඟදී පත්වීම් කරලා ති නොවා. එතකොට ළඟදී පත්වීමක් කරල තිබුණා සභහපතිගෙන හිටිය. එතකොට ඒ සභහපතිතුමා යම් කිසි වරදක් කරලා තියනවා කියලා කෝප් සභාවේ මන්ත්‍රීවරු අත්තරේ නිගමනයකටාපු නිසා කෝප් සභහාවේ රැස්වීම් අත්හිට එෙව්වා. පසගය කාලය තුලදී. ඒගැනෙ කෝප් සභාාවෙන් රජය ආයතන ගේෙනනවා එම පශ් කරනවා සොයා බලන එක ඒ නතර කලාා. ඉඩවස්සේ කෝප් සභාවේ ඒ පුද්ගලයන්ව වැනි පුද්ගලයන්ව නැවත නැවත පත්කර ලතිෙනවා. නැවත නැවත පත් කරලතිෙනවා. අපි වැැලුවොත් අපි දන්නවා කෝප් සභාාවෙන් හොයල බලන්නේ දූෂණය වගේ දේවල් හොයල බලන්නේ. නමුත් මමහන්න කැමිති ප්‍රශ්නය ඇවිල්ලා මේ පත්කරනය ගැන තියන චෝදනාවල් වන මුළුවත් විමසල තියනවද කියනකයි. අපි බලන්නේ රටේ මේ ආයතනවල වක්කම් බැරකම්. ප්‍රශ්නය ඇවිල්ලා ඇත්තටම අපේ වත්කම් බැරකං අපි ප්‍රසිද්ධ කරලා තියනවද නැද්ද කියන එක තමයි. ඉතින් සුදුසු පුද්ගලයක්. මේකට පත්කළේ නැත්තං ලොකු ගැටලුවක් මොකද කවදත් කවදාවත් එතකොට අපිට මේ දූෂණය මර්ධනය කරන්න බැහැ. දෙදස් පහළවෙේ දෙදස් දහනමේ ආණ්ඩුවේ අපි යම්කිසි නව පිළිවෙතක් අනුගමනය කළා. එඒ නව පිළිවෙත ඇවිල්ල කෝප් සභහාවේ සභහපති අපි තීරණය කළා හැම තිස්සෙම විපක්ෂයට දිය යුතුයි කියලා. දබිදන්නවා රජයේ ආයතන රජවිවසායන් ඇවිල්ලාඒව ක්‍රියාත්මක වෙන්නේ ආමාත්‍යයංශයක් ඇමතිෙනෙ ඇමැති කෙනෙක් පත්කරන විදායක මණ්ඩලයක් යටතේ. එතකොට ඒ ආයතන විදායකයේ කොටසක් වෙනවා. එතුර කෝපකක් අවුදු හතරිස් පහට රුඩ්ඩදී පත් කල තියෙනෙක්දස් නමසි හැත නමේ තමයි මේ කෝප්ස සභාව ඇතික කළේ කෝප් එකක් පත්කරලා තියෙන්නේ. විදායකයින් ගන්න තීරණ හරිද වැරදිද නිවැරදි කළ යුතුද කියන අදහසින් තමයි චෙක්කැන් බැලන්සකක් තියෙන්නේ. එතරකොට කෝ පාලිමේන්තුේ සභහවත් පාලිමේන්තුවේ ස විදාායකේ ප්‍රශ්න කිරීමට තමයි පත් කරලා තියෙන්නේ. එනිසා තමයි දෙරස් පහළුවි දහනමේ ආණ්ඩුවේද අපි තීරණය කළාත් ඔය කෝප්ප එකේ කෝපායකේ සභහපතිත්වයන් අනි වාරයෙන්ම විපක්ෂයට ලබාදිය යුතුයි ඇතටම මේක නිවැරදිව හරියටම ක්‍රියාත්මක වන්න නං. නමුත් අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ඉතින් මට හැගුණේ රජය ඇවිල්ලා පිළිගැනීමක් නැහැ. ලජිතිම සිය එකක් නැහැ. ගෝටාබේ රජපක්ෂ නිත්‍යානුකූලයි. නමුත් පිළිගැනීමක් නැහැ. ලීග බටනොට ලජිටමේත්. ගෝටාබේ රජපක්ස. ර න්න සිදුව. මේ ලංකාවේ පාර්ලිමේන්තුව ලීගර් නිති්‍යානුකෝලයි. නමුත් පිළිගැනීමක් නැහැ ලජිතිමසය එකක් නැහැ. වත්මන් ජනාධපතිතුමා ලීගර් නමුත් ලෙජිතිමසි එකක් නැහැ. එනිසා පිළිගැනීමක් නැහැ. එනිසා පිළිගැනීමක් ඇතිකර ගත යුතුයි. ඉති මේ වගේ තීරණ පාර්ලිමේන්තුවේ තවත් කෝප්කින් ගන්නව නං. රජය මේ වනි තීරණ ගන්නවනං එකඇන පාලිමේන්තුට ත්. එ පිගැනීම නැතිවේගෙනයනවා එනිසා තමයි මම මගේ අසවීමේ ලියමන අද බාරදී ලතියන්න කෝප්ස භාවෙන් මංහිතන් මුලු පාර්ලිමේන්තුවම විසුරල හරි නෝනේ ජනතාවට අවස්ථාවදෙන් නෝනේ ඒයාගේ නියෝජිතයන් පිළිගැනීමක් තියෙන නියෝජිතයන් නැවත පත්කර ගැනීමට ජනතාවට විශ්වාසයක් නැහැ පාර්ලිමේන්තුවත් විශ්වාසයක් නැහැ. යදර කෝප් සභහාව තියෙන්නේ කලනාකාරණණයයි දූෂණයයි විමසන්න ඒක විමසන කොටත් ලොකු ගැටළුවක් ප්‍රශ්නයක් තියෙනවා. මොකද විශ්වාසයක් තිය නෝ ඒ විමසන්න නමුත් එහෙම එකක්වත් නැහැ. තින් පත්වීම්බලිින් ඒක තවත් පේෙනෙනවා, රජයට ආසාවක් නැහැ මේ වෙලි දරව් වෙනවට මේවා හරිගස්සනවට කැමත්තක් නැහැ අපිට පේන විදියට පේන්නේ තියන වැරදි තියන දූෂණ තියන දේවල් වහගෙන යන්න තමයි මංහිතන්නේ රජේ පෑයම තියන්නේ ඔ පුද්ගලයන්ව ඉලක්ක කරගැන නෙමෙයි මම ඉන්නේ. අරගලේ අරමුණු එක්ක. ඒ ඇවිල්ලා සිිස්ටම් එක මාරුවෙන්න්න ඕන කියන තන ඉන්න. එතකොට මේ සිිස්ටම් එක පුද්ගලයන් තෝරණකොට මේ තනතුරුවලට දැන්ඉන්න සභාපතිතරක් නෙමේ ඉති ඉත්සල හිට සභාපතියත් අරිද පුද්ගලයන් තෝරණකොට. නි වාරයෙන්ම පුද්ගලයන් තෝර ඕොනේ චෝදනාවක් නැති පුද්ගලයන් තෝරන්න ඕනේ. අපිදන්නවා ගිය සතියේදී ආසයාාවේතාව රටක පුද්ගලයක් තෝරගත්තා සිංගපූරුවේ ඊළඟ අගමැති හැටියට. එයාගේ අධ්‍යාපනය දැනුම හැකියාව අත්දැකීම බල නිස්සලා ප්‍රාථමිකව බලන්නේ පුද්ගලයාගේ සදාචාරය බලන්නේ. පුද්ගලයායට විරයුද්ධව මහජන චෝදනාවල් තියෙනවනං. හජන චෝදනවල් තියනවනං පුදුලයට විරුද්ධව නඩු තියෙනවනං. එකන නඩුවලින් සමහලාවට වැර්දිකාරෙක් නිවැර්දිකාරයෙක් වෙලා නැතුව වෙන්න පුළුවන්. නැත්තම් පුද්ගලයා පාරේ වාහනයක් කෙලෝගෙන යනකොට. නීතිය කඩ කරලා තිනවනං ඉස්සල බලන්නේ සදාචාරයක්. සදාචාරත්මක සුස නැත්තං අධ්‍යාපනය තිබුණත් හැකියාව තිබුණත් අදදැකීම තිබුණත් පත්කරන්න නහැ. ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්ණයඇවිල්ලා අපිට මෙහෙම සදාචාරත්මක ස්වාගැනීමක් නැහැ මේ නාකැම් පිළිබඳවත් පත්කිරීම් පිළිබඳවත්. එතකොට අධ්‍යාපනයයි දැනුමයි අත්දැකීම යන මම ඔබට කියන්න ඕනේ නැහැ. ඒ තිෙනවද නැද්ද කියන එක උඹ දන්නවා එක නැහැ කියලා. ම එකට යහ යනවන. මම කියන්නේ ඇත්තටම රජය මෙතන කරන්නේ මේ තියෙන දූෂණ අරද වහගන්න එක. මම උදාහරණයක් දෙන්නා. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා ගුවන් සේවාව යාබස්සක ගන්නකොට ඒ නිලධාරන්ට මුදල් ගෙව්වා. ගෙව්ව යාබස්සකෙන් ඩොලර් මිලියන ගනන් ගෙව්වා. ඒක ඉංගලන්තේ සීියස් රෝජ්ස් Officeෆිස් එක එක ඉංගලන්තේ කාරයාලයක් තියනවා මේ වගේ ලොක්කු හොරකම් ගැන විමසන්න. ඒ අය බ්‍රිතානය අධිකරණයට ගියා. අධිකරණයෙන් තීරණය දුන්නා යාබ සමාගම රටවල් පහගට මේ වගේ දමනාවල් දීලා ඒ අයට පුළුවන් ගුුණා කියලා වෝඩර්ර එක යබස්සකට වරුව ගන්න. ඒ රටවල් පහන් ලංකාවත් නංකලා. ලංකාව නංකලා විරක් නෙමෙයි. මුදල් ගත්ත පුද්ගලයගුත් නංකලා දුන්න ප්‍රමාණයක්ත් නම් කලා සිංගපර්ය කවුන්්ටේකට දැම්මකි ලත් සඳහන් කරල තියවා. ඒක අඩු විභාගේදී. නමුත් අරද කෝපගෙන් ශ්‍රී ලංකරන යාලයන්සිගන කතා කල්ල තිනවා අනන්තව කතා කරල තිනවා අද වෙනකං ලංකාවේ කිසිමක්‍රිය ආදාමයක් නැහැ. ලංකාවේ කිසිමක්‍ර ආදාමයක් නැහ. මේක අවාසය තිමනේ ඉංගලන්තයටවත් වෙන්දරටකටවත් මේ අපිට අවාශය තිමන. අපි යාබස් ගත්තේ එතකොට එකට පගාවක් දීල අපි ඒ තීරණය ගත්තනං ලංකාවේ කිසිම දඩුවමක් නැහැ. තම විදේශය අධිකරණය තීරණයක් දුන්නා. ශ්‍රී ලංකා තානාපති ගොඩනැගිල්ල කාර්යාලයක් ඇමරිකාවේ ගක්තා කියලා. ඒකට එදා හිටපු තානාපතිට අර්ද යම්කිසි ගෙවීමක් ලැබුණ කියලා. එක තිරණ වෙලා තියෙන්නේ ඇමරිකාවේ පෙඩරල් සාවියක එක තීරණ වෙලා තියෙන්නේ. නත් ලංකාවේ ඒ චෝදනාව දාලා එක විමසලා ලංකාවේ අධිකරණ මාර්ගයෙන් තීරණයක් අරගෙන නැහැ. ඉති මම මේ කිව්වේ විදේශ රටවල් වල අධිකරණවලින් තීරණය වන උදාහරණ දෙකක් දුන්නේ. ලංකාවේ මීටවැඩිය කොච්චර අපරාධ වෙලා තිීනවද කොච්චර දූෂණ වෙලා තිීනවද. අ නමුත් ඒවා අධිකරණයකට යොමුවෙලා නැහැ. ඉතින් කෝබ් සභාවෙන් හොල බලනවනං රාජ්‍ය වවසාය පිළිබඳව. කොබ් සභහාවෙන්. එතකොට ඒට පුළුවන්කමක් තියෙන් ඕනේඒ විමසන්න විතරක් නෙමේ සොයාගැනීම් පරිවර්තනය කරන්න නඩුමාර්ගයට පරි්‍යත්තනය කරලා බැරදි කරපයට දනුවන් දෙන්න. දැ ඒක කරන්න දේශපාන අධිෂ්ඨානය තියෙන් ඕොනේ. මේ රජට දේපා ිෂ්ානයක් නැ. තකට මේ අය කාවදෝ සභවල්වලට පත් කරන්නේ. කරන්න නඇති මිනිස්සු පත් කරන්නේ. ඒ වගේම ඒ පුද්ගලයන්ට විරුද්ධව චෝදනා තියෙනවන. ඒ පුද්ගලයන් පත් කල නොකළ යුතුවයි. පාලිමේන්තු ඉන්වා දෙසේ විසිපාක් හුබක්කා ඉන්නවා චෝදනා නැතුව ආ්ඩුපක්ෂය තින්නනවා. ඒ අය වයි පත් කරන්න ඕනේ නොති ඒ අය පත් කරන්න නෑ. අඩද ඒ අයගින් පත්කරන්න නෑ මේ චෝදනා තියන මිනිස්සුන් තමයි පත් කරන්නේ. ෝගතිය මග ඔ හඩක්න අවථ ඔවු ඉති මම දීර්ඝ කාලීනවා හඬක් නගල තියෙනවා දැංකාලය ඇවිල්ල තියෙන්නේ හඬ නගන්න නෙමෙයි පෙරල්ල ලදාන්න දැංකාලයවිල්ල තියෙන්නේ. පෙරරලදාන්න මේ මේ සෙට්ටකම අපි පන්න ලදාන්න ඕනේ මේ සෙට්ටක තියල මේ රට වෙනස් කරන්නට වැහැ. ඒ මහිතන්න අපි පෙළගැහෙන් ඕන මේවා අපි මවා කරන්න හඳනව වනම් පාර්ලිමේන්තුවෙන් කොමිටි දාලා ජනාති පපිරිතුමාක් කොමිු දාලා මේ රටේ තියනෙන දෂණය තුරන් කරන්න පුළුවන් කියෙලා. ඒක කරන්න හබුවේ නෙ නැහැ. ඒ නිසා තමයි හඩ නල හඩ නගල හඩ නගල තියෙන්නේ. ස්ථාවරනියෝගවත් වෙන කරන්න හැ පාලිමේන්තුවේ. බෞතරය තියෙන්නේ ආ්ඩුවට ඇයි කෝප් ස හාවට දෙන්න බැරි බලය දෙන්න බැරි. කෙලීන්ම ඒ විමසන්න, කදෂණ විරෝධි කමිෂමට ැත්තං එක කෙලෙම් නඩුදාන් නීතිපතිති දෙන්න බැරි ඇැයි. ඇයිවේ මගේ සීමවල් කරගෙන යන්නේ. මේවකරගෙන අන්න මේක වහන්න මේක කරගෙන යන්නේ.